ස්වාමීන් වහන්සේ පංචවිධ නෙය්‍ය මණ්ඩලය හඳුන්වා එහි අර්ථය පැහැදිලි කර දෙන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධෝ ගුණේ ලැබී තියෙන්නේ පංචවිධ නෙය්‍ය මණ්ඩලය තමන් වහන්සේම ආબોධ කරගත්ත නිසා නේද? පංචවිධ කියන්නේ පහක් තියෙනවා. නෙය්‍ය කියන්නේ ආબોධ කළ යුතු. ආબોධ කළ යුතු ධර්ම කාරණා පහක් තියෙනවා. මොනවද? මතක තියාගන්න. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති. සංස්කාර කියන්නේ නිර්වාණයෙන් මෙපිට තියෙන සියලුම දේ සංස්කාරයි. සංස්කාර කියන්නේ තේරුම හේතුවෙන් අටගන්න සියල්ල. ඒකට කියනනේ සංකත සංකාර කියලා නේද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල සංස්කාරය නොවන්නේ නිර්වාණයයි ප්‍රඥප්තියයි. ප්‍රඥප්ති කියන්නේ ලෝක සම්මුති දේවල්, නම් ගං ආදී දේවල්. ඒවා සම්මුති. සම්මුති සංස්කාර නොවේ. ඒවා හේතුඵල ධර්මයන්ගෙන් හටගන්නවා නොවේ. ඒ නිසා ඒවට කියනවා අසංකති කියලා. නිර්වාණය තමයි විශේෂයෙන්ම හේතුඵල ධර්මයන්ගෙන් සිදු නොවන එකම අසංකත ධාතුව සංස්කාර නොවේ. නිර්වාණ ඊළඟින් ළඟට කියන්නේ විකාර කියන්නේ සංස්කාර විකාර. විකාර කෙනෙකුගේ තේරුම් දෙකක් තියෙනවා. එක තේරුමක් තමයි රූප ධර්ම 28න් පහක් තියෙනවා විකාර රූප කියලා. මොනවාද? කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා. ඒ පාට කියනවා විකාර රූප කියලා. නිතර වෙනස් වෙන නිසා. නිතර වෙනස් වෙනවා කියන්නේ ඒ අනිකෝ රූපයන් වෙනස් වෙනකොට ඒවා වෙනස් වෙනවා. ඒකයි කාරණේ. දැන් ලහුතා මුදිතා සම්මඤ්ඤතා කියලා වෙනම රූප නෙමෙයි, අනේ රූපයන්ගේ ස්වභාව. ඒතර කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති කියන්නේ එක රූප කලාපයක වුණත් ඒ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති එක චිත්තක්ෂණයකින්ම නැති වෙනවා. අනිත් රූපයන්ට තියෙනවානේ චිත්තක්ෂණ 17ක ආයස. මේ දෙකට තියෙන එක චිත්තක්ෂණයයි. ඒ නිසා එකට කියනවා විකාර රූප කියලා. ඒ ඔක තේරුම. අනික් කාරණේ තමයි ඔය සීලෝම සංකත ධර්මයන්ගේ සංස්කාර ධර්මයන්ගේ තියෙනවා ෂණ භංගය කියලා එකක්. ෂණ භංගය කියන්නේ ශනික ශනික මිඳියා උත්පාදක්ෂණය, තිතික්ෂණය, භංගක්ෂණය. ඒතර උත්පාදක්ෂණය කියනවා ජාතිය. අටිතික්ෂණයයි භංගක්ෂණය කියනවා ජරා මරණ. ඔය දෙකට කියනවා ජරා මරණ දෙකට කියනවා විකාර කියලා. ඔය තේරුම් දෙකට කියනවා විකාර. ලක්ෂණ කියන්නේ සෑම නාමයක, සෑම රූපයක, සෑම චිත්තචෛසිකයකම තියෙනවා පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ එහෙම පෞද්ගලික ලක්ෂණ කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය කියන්නේ පොදු. පෞද්ගලික ලක්ෂණ කියන්නේ දැන් පඨවි ධාතු කියලා අපි කියනවනේ රූපයකටනේ. පඨවි ධාතේ තියෙන කර්කස ලක්ෂණය. ඒකේ තේරුම් පහ හතරක්ම තියෙනවා. කර්ක ලක්ෂණේ තේරුම් හයක් තියෙනවා. මොනවාද? කර්කස ගතිය, මෘදු ගතිය, බර ගතිය, සෑල්ලු ගතිය, තද ගතිය, මොළොක් ගතිය. ওই කරුණු හයක් තියෙනවා. ඒ හයම රූපේ පඨවි ධාතේ තියෙන ලක්ෂණය. ඒකට කියන පෞද්ගලික ලක්ෂණය කියලා. පාලියෙන් කියන පච්චත්ත ලක්ෂණේ කියලා. පච්චත්ත කියන්නේ වෙන වෙනම එක එකට තියෙන ලක්ෂණ. ඊළඟට පොදු ලක්ෂණේ කියලා තියෙන. පොදු ලක්ෂණේ කියන්නේ සියලුම සංකතයන් තියෙනවා පොදු ලක්ෂණ තුනක්. මොනවාද? අනිච්ච, දුක්ඛ, අනාත්ත. හැම රූපයක්, හැම නාමයක්ම අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන ලක්ෂණ තුනෙන් යුක්තයි. ওই තේරුම් දෙකට කියනවා ලක්ෂණ කියලා. දැන් තුනක් කියවනේ සංස්කාර, විකාර, ලක්ෂණ. ඊළාට නිපඤ්ඤති. පඤ්ඤති කියන්නේ ලෝක සම්මුති දේවල් කවදාකවත් නැති වෙන්නේ නැහනේ. දැන් අපි කියනවා තණ්හං කර, මේදං කර, සරණං කර, දීපං කර ආදී බුද්ධ නාම. කොච්චර කාලයක් ගියත් ඒ නම් මැකෙන්නේ නැහැ නේද? පොතේ නම් මැකෙන්න පුළුවන්. ලෝක වාසීන්ගෙන් ඒක මැකෙන්නේ නැහැ. ඒක හැමදාම තියෙනවා. ඒ වගේ මේ දැන් මනුෂ්‍ය ලෝකයේ එක එක භාෂාවලින් භාවිතා කරන වචන.
එකක භාෂාවෙන් කියන සම්මුති වචන ඒවා තමයි කියන්නේ ප්‍රඥප්ති. ඊළඟට නිර්වාණ. නිර්වාණ කියන්නේ අසංකත ධාතුව. ඒ කියන්නේ සංකතයක් නොවේ. හේතුන් හටගත් දෙයක් නෙමෙයි. ඉතින් නිර්වාණේ ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ නිර්වාණේ තියෙන හැම ලක්ෂණයක්ම හඳුන්වන්නේ මේ සංකතයන්ට අයිති ලක්ෂණ නොවේ. නිර්වාණ කියන්නේ ඒක නෑ පඨවි නෑ ආපෝ නෑ තේජෝ නෑ වායෝ නෑ රූප කලාප කිසිවක් නෑ පස්ස වේදනා සංඥා චේතනාදී මේ චෛසික කිසිවක් නෑ එවාගෙම ආවර්ජන චිත්තේ විඥාන චිත්තේ සම්පටිච්ඡන චිත්තේ ආදී චිත් කිසිවක් එහි ඇත්තේ නෑ. ඒ තියෙන්නේ සාන්ත ස්වභාවයේ. සාන්ත ස්වභාවයේ ඒකට කියනවා ලක්ෂණ තුනක් ප්‍රධාන වශයෙන් මාර්ගඵල සිතට අරමුණේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒක මතක තියාගන්න. මොකද ලක්ෂණ තුන ශුන්්‍යත ලක්ෂණය, අනිමිත්ත ලක්ෂණය, අපනිහිත ලක්ෂණය. ශුන්්‍යත ලක්ෂණය කියන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නැහැ. ඒකයි ශුන්්‍යත කියන්නේ. අපනිහිත කියන්නේ ආශා කරන්න කිසිම අරමුණක් නැහැ. දැන් මේ තුන් ලෝකෙම තියෙන ආශා කරන දේවල් ආශා කරන අරමුණක් නැහැ. තණ්හාවට අරමුණක් නැහැ. ඊළඟට අනිමිත්ත ලක්ෂණය කිව්වේ හැඩවරුකම්, උසමිතිකම්, වර්ණකම් මොනක්වත් එහෙ ඇත්තේ නැහැ. ඒ නිසා තිස්සටහනක් නැහැ. ඒකට කියන අනිමිත්ත ලක්ෂණය කියලා. ඒකට දිශාවක් නැහැ. අවල් දිශාවේ තියෙන්න කියන්න බෑ. ඒ වගේම ශරීරයේ ඇතුළතද පිළිත කියන්නේ නැද්ද? කොහොමද ඒක තේරුම් ගන්නෙ එහෙනම්? ඉතින් සාමාන්‍යයෙන් අපි මාර්ගඵල නොලබපු කෙනෙකුට තේරුම් ගන්න කිව්වට ඉතින් ටිකක් වැටහ ගන්න අමාරුයි. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ සංස්කාරයක් නොවේ. සංස්කාර අරමුණක් නොවේ. හැබැයි ඒක සාන්ත ස්වභාවයක් නැති දෙයක්වත් නෙමෙයි. නැති දෙයක් නම් මාර්ගඵලයට අරමුණු වෙයිද? මාර්ගඵලයට අරමුණු වෙනවා. අරමුණේසක තියෙනවා. දිශාවකාශයේ පුජ්‍යලේකට ඇති නැහැ, ලෝකෙකට ඇති නැහැ. ඒක තියෙන්නේ සාන්ත ස්වභාවයේ අරමුණු වෙන. පාලියෙන් කියනවානේ සම්ති ලක්ෂණ නිබ්බාණං කියලා. සාන්ති ලක්ෂණයයි තියෙන්නේ. ඒ ලක්ෂණ තුන මාර්ගඵල සිත්වලට අරමුණු වෙන්නේ එක්කෙනෙකුට එකයි. එක්ක ශුන්්‍යත ලක්ෂණයෙන් නිවන අරමුණු වෙනවා. නැත්තම් අපනිහිත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. නැත්තම් අනිමිත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. ওই ලක්ෂණ තුනෙන් තමයි එකකින් අරමුණු වෙන්නේ. ඒ අරමුණු වෙන්නත් ඒ මාර්ගඵල ලබන මේ ආර්යයන් වහන්සේගේ සිතේ තියෙන ඉන්ද්‍රිය තුනකට අනුවයි. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ ශුන්්‍යත ලක්ෂණයෙන්. සමාධි ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අපහිත ලක්ෂණයෙන්. සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අනිමිත්ත ලක්ෂණේ. ඔන්න ඔකයි පිළිවෙල මතක තියාගන්න.